सोया बैठे कुटुनो तका इगिलेती आहसे ගොදුරක ඉව අල්ලා හදවත් වැලපේ සෙනෙහස ජිය ඉල්ලා පුතාට ඒ යෝජනාව කොලේ කාරණා දෙකක් හිතේ තියාන. පළවෙනි කාරණාව තමයි මල්රාල පුතා හොඳ ගුණයහපත් ඉලන්දාරියෙක් විත්තිය මට තේරුම් ගියා. මල්රාල පුතා මයි නේත්‍රා දෝනිටත් යහමින් ගැලපෙනවනව. මොකද දෙවනි කාරණාව ආරච්චිට මම. දෙවනි කාරණේ අර කළුතොට ආරච්චිගේ පුතණ්ඩියා. අර එදා ඒක තමයි මහත්තුරු එක. මල්රාල පුතා ඕකා ඔය රෝංජලයා වගේ පෙනුනට ඒකා අසමජ්ජාතිය. මට ඕන කරන්නේ මයි දෝනිව ඒ අසමජ්ජාතියාට මූණ දෙන්න පුළුවන් කඳ බඩ තියෙන ඉලන්දාරියෙකුට කරකාරෙට දෙන්ට. ආරච්චිමාවට පිළිවන් වෙන්න එපා. තමන්ගේ දෝණිව ආරක්ෂා කරගන්න. මල්රාල පුතා. ඔය කළුතොට එව්වොත් එක්ක අපිට කරටකර හැප්පෙන්න බෑ. අනික එව්වොත් එක්ක ඔට්ටුවෙන්ට මට දැන් වාරු නෑ. කාරි නෑ. මල්රාල පුතාට යන්ටම ඕන නම් මල්රාල පුතා යන්ට. ඔය එන විදිහට ඕන දෙයකට මම මූණ දෙන්න. ඔය බුදුබණෙත් තියෙනවනව කරුමෙට පිටුපාන්ට මනුස්සයාට තියා සතා සීපාවටවත් බෑ කියලා. කාරිනේ ආදේ මහත්තුරු එක ආදේ මට පුළුවන් හැටියට
මං ඒකට තනියම මූණ දෙනවා. බැරි මාතක් ආවොත් මායි මයි කෙලි ඉහ ඇරුණු අතේ අන්ට යනවා. ඒක ප්‍රාර්ථනා කරන අන්දමටම ඒ කාරණා ඉෂ්ට සිද්ධ වේවිද? එහෙම නම් මහා විනහියක් තමයි සිද්ධ වෙන්නේ. ඔව්. ඒ තැන්ති මකරන්ටද? ගියනුවන තුලව්වවත් අත්දා ගන්න කොරමයක් නෑ නෝවේ. බොගේ නාම කිව්වම තමයි කංගුල් විවර වෙන්නේ නේද බොල? හොර කොටියා. මොකද බොල උදුරන්නේ? උදුරන්නේ? යමං කොද ගෙදර? මම ආයේ අම්මා අප්පට කියලාත් බෝ අදම ගෙදරින් පිටමං කරනවා. මාව මාව පිටමං කරනවා. ඔව් බෝව තමයි. මං බය වෙයි පිටමං කරයි කියලා. හා කොරයිද නැද්ද කියලා බලාගන්න යමංකෝ ගෙදර. හරි යමං. හා මමත් අද පෙන්නන්නම්කෝ මගේ පිරිමිකම බොට. යමංකෝ එන්න. යමං. මම මොකටද බෝත් එක්ක එන්නේ? ඇයි කජු කණ්ඩද නැත්තම් ඇට කණ්ඩද? කජු කණ්ඩ ඇට කණ්ඩ බොට හොරක් තියනවද? ඈ කජු කණ්ඩ. චිකේ ගිලිසංගේ බෑ මට. එමද බොල? බවල තියක් වගේ නේ බොලබෝ. මේ මයිත් එක කටුවත්තක් ගන්නට આવી ඇමිනෙන්නේ. දැන් ඇමිනුනේ මමද බෝද? හපොයි හපොයි. ඇමිනෙන්ට වටින පුරුෂයා. දෙයි හමුතුනේ මේකේ කටකේ වලට දිවීම කාපිය. දිවීම කාපිය. තෝත් එක පැල් ගැහෙන්නද? අනේ පැල් ගැහෙන්නම් වටින මහා පුරුෂයා. යන්නේ කර ඇත්තේ. අර වලව්වේ පැලපදියෙන් වෙලා ඉන්න නම්බුකාරයත් එක්ක පැටලෙන්න නරකයි. බැලූ බැල්මට එක මාවුස මහත දේහදාරිය දැක්කම බය බීත වෙන. ඒකත් එක්ක අඩව කස්සදම් නාල්ලා ඉන්න එක තමයි නුවනට හුරු. ඔය මොකාව ගියත් මගේ කාර්ය කොමින් හරි මං ඉෂ්ට සිද්ධ කරගන්න උමනයි. නම්බුකාරයට බොහෝම බයපක්ෂපාතකම දක්කලා කල්යල් බලලා එළනව උකුලක් එතනම දිරිගාන්ට. ඔව් එතනම දිරිගාන්ට. උනා බැඳපිය හාන්දුරනේ. මගේ රිටිගල රාළව මම මතක් කරා විතරයි
මේ මේක මෙතන කුමාරයාමි ඔට මක්කුණාද රෙඩි කරලාලේ මගේ මෑස්කිරි දෙක ගෙවෙනකන් මම මග බලන්න ඕනේ මං ඒක දන්නවා කුමාරයාමි අලුදෙනීම් බෝ කොහටද ගියේ මං මොරපාතට ගියා මට මේ වින්නේ යුරුම කරාපු අර අවලම් පොඩිරාලාමි හොයාගෙන මං මොරපාතට ගියා ඒ ගමන ඒකව කුදලාගෙන මං අරගෙන ගියා දැන් ඒක ඉන්නේ මගේ ආවදේව කාර්යයන්ගේ රැකවලේ මට මයි දෝණිගෙන ආරංචියක් ලැබෙනකන් ඒකට මගේ අත්අඩංගුවේ ඉන්න සිද්ධ වෙනවා කුමාරයාමි මම මේ ඇඟේ ලේ නැතුව උන්නේ බෝගෙන ආරංචියක් නැතුව මම යන්ට කිරි නේත්‍ර පුංචි මෙනකේ ඉස්පාසුවක් ලැබුණු කමම්ම මම නේත්‍ර පුංචි මෙනකේ බල්ලයන්ට කියලා එන්න එපා එපා මල් රාලා යන්නි එපා ඇයි සුවකර ගන්න උමනා වණයක් විඩෙන් විඩේ පාර ගන්න මට උමනා නැහැ ඒ හන්දයම සීඹලාගොඩ වලවට පයිතියන්ට හිතන්ටවත් එපා. මේ මතක සුවඳ මෙහෙමම දිය වෙලා යද්දී ආයෙත් මෙහෙන් දුමනා නෑ. ඔය ඊමට වෛර කරනවද? අනේ නෑ මල් රාලා යන්නේ. නෑ නෙවෙයි ඔව්. ඒකනේ මට මේ පැත්ත පලාතේවත් ඉන්න එපා කියලා කිව්වේ. ඩිංගිත තේරුම් ගන්නට පල ප්‍රයෝජනයක් නැති ගමම්බි මං වලින් සිද්ධ වෙන්නේ දෙන්නගේ හිත් බින්දන එක විතරයි හොඳයි ඒ ගමන නිෂ්ප්‍රයෝජන ගමනක් නම් මං නැවිත් ඉන්න ඒ විතරක් නෙවෙයි මේ සියඹලා ගොඩට මායින් වෙන ගමනක්වත් මං නැවිත් ඉන්න මං යනවා ඉන්ට මොකටද බත් කිටිය බැඳලා දෙන්න ඕනේ නේ ඩිංගිත නපුරෙක් නොවී ඉන්ට මොකටයි මොරපාත හාමිනේ තකාණියක් අපි මේ අලුදෙනිය මහනිලයේ මුණිච්චෙන්ට යන්නේ මං යන ගමන් බිමන් ගැන හැම චූර්ණිකාවක්ම බෝට පැහැදිලි කරන්න ඕනේද නෑ නෑ මොරපාත හාමිනේ මේ මම මේ යහුවේ නිකමට කොහොමත් ඉතින් අලුදෙනිය අපේ ජම්මාන්තරයෝනේ හාමිනේ ඒ කොන්තර ගැන මං බලා ගන්නවා කෝ කට තියාන මම යන පිළිපැදලා මාත් එක්ක යන්න වර එහෙමයි රාස්සකල නිධානේ පත්තිරු කැබැල්ල මට හම්මුණු එක ගැන මේකලාට දැන කියා ගන්න ඉඩාරින්ට නාකයි මොරපාතරාලාමියෝ නිදහස් කරගන්නටත් හාමිනේ අපි මේ යන්නේ ඔය ආයෙත් මයින් කණු කන්නා විමසන්න තියාගත්තද ඈ
මොකද කාකටි පුරෝල මයන් හොඳ හබ්බ දෙක තුනක් අහගන්න උවමනා වෙලාද? නෑ ආමිනි, යන කාරණාව ඉන්ටර්වියුවෙන්ම දැනගත්තට පස්සේ අපිට පුළුවන් සූජානමින් යන්න ආමිනි. කාරණාව බෝට කියන්න තරම් වැදගත් කාරණාවක් නෙවි බොල. ඔය තරම් පය බීත ඔගේ පරාණේ ගැන නම් ඔගේ පරාණේට කිසිම අතුරු ආන්තරාවක් වෙන්නේ නැහැ. ජක්කට කියන්නේ මාත් එක්ක යන්න බර. නැත්තම් අපිට හැරලා මොරපාතර ඵල. ඕ නැති වුණත් මට මේ ගමන තනියම යා හැකියි. අසනතට මර මතා පිළිකින් මුණ දෙක ගන්න බැරි වෙයි වගේ. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.